ය ව ජලබින්දුව සමඟ ඔබවාමුණගෙන අද ඉල් මාස දෙනි. අපි දැක්කා සමස්යක් පළයට ගත්තාම රණා තුනක් තියෙනවා මේ කාරණාතුනම ලෑස්ති කරලා තියෙන්නේ මොකට ද ස්වාමින් වහන්සිට විරුද්ධව පෞකරන මනුෂ්‍යාව ස්වාමින් වහන්සිට විරුද්ධව උඩුමුගම් කරන මනුෂ්‍යාව සහ ඉතාම සරලව කිවොත්තේම ස්වාමින් වහන්සිට විරුද්ධව පාපයක් කරලා උන්වහන්සේ ඉදිරියෙන් පලායන මනුෂ්‍යට විරුද්ධව ස්වාමින් වහන්සේ දඩුගම් කරන ආකාරය. අපි ඒ කතා කලාන ද පුංචි කාලය අපි වැරදක් කරම්ම අම්මාගෙනකොට නැතන් තාත්තනකට අපි දල හැගෙනවා ඉස්කොලතේ මයි වැරද්දක් කරපුුවමටී චයනකොට අපි හැන් ගෙනවා දැන් ඒ වගේමයි අපේ වයස කොච්චරද අපි කොච්චර ලොකුයිද කියනක නෙවෙයි ප්‍රශ්නය අපි ආත්මිකව අපි මොන තරං මෝරලාද අපි නොමේරු තත්වයක දින්නන්නේ කියනක මත තමයි මේක තේරුම් ගන්න අපි තීරණය කරන්නේ අපි ආත්මිකව යම්කිසි පාපයක් කරපු ගමම්ම වැරැද්දක් කරපු ගමම්ම දෙියෝ සාක්කී කියලා හර්ද සාක්ෂය තමන්ට දොස්ත බන්න පටන්ගන්නව දරුවනේ. දෙවියන් වහන්සේ අපිට කතා කරලා කියනවා ඔයා මේ කරනද වැරද කියලා අන්න ඒ හර්ද සාක්ෂ්‍යයත් එක්ක. අපි ඇතුලාන්තේ ගැමර ආත්මය ඇතුළලාන්ක ඉන්න ශුද්ධාත්මයන්ොහන්ස කතාරලා කියනවාමික වැරදි කියලා අන්න ඒ වෙලා වෙදී. ඒ වරධකාරී හැඟීම පිළිගන්නමට වඩාගක් අය කරාන්නෙමොකද එ වර්ධකාරී හැඟීමත් එක්ක ස්වාමීන් වහන්සේ ඉදිරියෙන් ස්වාමීන් වහන්සේ දුන්නා වූ ඔබපෝෂණය කරන පින්ස ස්වාමීන් වහන්සේ දුන්නාවේ ආත්මිකත් අම්මාවරුඉදිරියෙන්. ඒමත් නැත්තගේ වගේම ඒ උන්වහන්සේ ඔකවයම් කිසි ආත්මික තලයක ආත්මික පවුලක් ඇතුල තියලා තියෙනවා නිවාරයෙන් ඔ බෑැම කෙනෙක්කම අන්න මේ හැම තැනකින්ම පලායනයක තමයි ලේසියෙන්ම කරනද දැන් මෙහෙම පලා යනකොට ඇයි අන්නේ අපි හොදට තේරු ගන්ුරාපි හොද මතක උදාරණයක් මෙ බදු ස්වාමීන් වහන්ස ශරයිෙන් පලාගිය කෙනෙක් හිටිය අපි ඒක කියන්න කයිෙන් අපි බලමු මේ මොකක්ද මෙත ඇත්තරම සිද්ධන්තය නැත වතාවක් අපි කියවන්නට යනවා යරමියා පොතේ හතලස් අටේ හතලිස් හතර අපපිය මතත් කළාක කියම් කිසි කෙනෙක් පලා යනවාඒ පල බීතියත් එක පලා යන කෙනා වලේ වැටේ වලෙන් ගොඩ එන්න උගුලේ නැත්තම් ල්ලපතේ වැදී මල පතරක් වෙනවා කියලා. කෞදමම පලාග උපුකෙන හොඳ උදාහරණය ක අපට මතක් කෙන ඒ තමයි යෝන. ස්වාමින්න් වහන්සේ ආදරය කරපු ස්වාමින්න් වහන්සේ කැදපපු යම්කිසි වගකීමක් දෙන මනුෂ්‍යය තමයි ඕන කියන්නේ. එයා ස්වාමන් වහන්සේ ඉදිරියෙන් පලායනවා. ඒ ඉන්ඩ කියපු පවුලෙන්යා ගැලවුණ එතරින් වෙ වුණ ආත්මික නායකත්වලට පිටුපාල තනියම දැන් යන්ඩ කියපු පැත්තර නෙමයි න්න ඊට විරුද්ධ වෙන දිහාකටයනවා. අපේ ආත්මික ජීවිත දිහා බලන්න අපි තියපු තැනද අද අපිඉන්නේ. අපි යම් කිසි ආත්මික සම්බන්ධකමකට යම් කිසි ආත්මිකම්ම කෙනෙකොට සම්බන්ධ කලාද. යම් කිසි ආත්මික පවුලක තිබද යම්කිසි සභාව යම් උන්වහන්සේ විසින් ඔබව යම් තැනක ස්ථාපිත කරලා තිබ්බද. ඔබ දැන් එතර දෙ ඉන්නේ එතනින් පලා යනවාද. පලා යනමනුෂ්‍ය වලේ හටෙන්නේය වලේ ගොඩ එන්නා මලපතට හසු වෙන්නේය ස්වාමන් වහන්සේ කියන සේක. දැ මේ යෝනා මේදේ කලා උන්වහන්සට හොරෙන් වෙන දිහාකට යන ඉන්ඩ කියපු තැන නැතුව වෙන තැනකට යනවා යන්න එමකොටද මට ඒ කියල තැනට යන්ඩ බෑ මම තනීම වෙන තැනකට ගිහිල්ලා මම තනියම ගොඩනැගෙනවා තනියම ගිහිල්ලා බේරෙනවා හැබැයි ඒ කරන්න පුළුවන්ද කිසි සේත් මේ එක කරන්න බෑ මෙ බලන්න යඕන පොත්තේ ඔප කියලලා බලන්න මේ පලවෙනි පරිච්චේදේ නමයි දහයි මේම කියනවා එයා කියනවා කු දෙයක් යනන්නතාවයක් කියනවා මම හේබ්‍රවිට මම වනහි මුහදත් ගොඩබිමත් මැව්ව ස්වර්ග දෙවන් වහන්සේ අදහනවා කිය කියනවා හැබැයි දෙවන් වහන්සේ අදහනවා කියලා දෙව වහේ ස්තරයි පලායනම ලන්න දහමනි පදය කියනවා තම ස්වාමින් වහන්සේ ඉදිරියෙන් පලායන බව ඔහු ඒ මනුෂ්‍යන්ට කියතිබ. අපි ස්වාමෙන් වහන්සේ අදනවා කියලා කියනවා අහස පොමපු ස්වාමන් වහන්සේ නමස්ක කරනවායි කියලා කියනවා ඇබයි එහෙම කියමින්ම අපි උන්වහන්සේදිරියෙන් පලා යනවා. දරුවනේ බරපතල තැනත් ඔබ පලා යනවනං පැහැදිලිවම බයිබලේ කියරවා පලා යන්නා වලේ වැටන්නේ. වලෙන් ගොඩ එන්නා මලපතට හසුවෙන්නේය මගේ දරුවනේ ං ගොඩක් ආදරින් ගොබට කියනවා. ඔබ පලායන්නෙක් නම් මේ වෙනකොට කරුණා කර ලැහැරියන්න. නැවතවතාවක් ස්වාමින්න් වහන්සේ කියනවා කරුණා කරල හැරීෙන්න්න එහම නැත්නං ඔබ වලේ වැටෙන්න්නේය එහෙමත් නැත්නං වලෙන් ගොඩේනවනං මලපතටස්වෙන්නේය. එතකොට අපි මෙච්චර් කල් මේ අහස පොෝොම ඇව දෙවන්හන්සේ මස්කාර කරපේග ඇති වැඩක් කෙනෙ නැහැ අපට ජීවනය අහිමිවෙනවා ස්වර්ගරාජ්‍යය අහිමි වෙනවා ඒ වෙනුවට ගිනිවිලත් මරණයත් විතරයි අපට එතුර වෙන්නේ මේ අවධානම ගටේ පා කියලා. ඉත්තාමත්ම ආදරයෙන්මං ඔබට කියනවා. හැරිලයින්න ස්වාමන් වහන්සේ ධෑතම විහිදාගන බලාගෙනවා නැවතවතාව ඔබ හැරියනැතෙක්. ස්වාමින් වහන්සේගේ ආශුරුවාදය වලේනොවැටන පිණස මලපත රසු නොවෙන පිණිස. යටහත්කමේ ආත්මයක් ඇතුව. උඩගුකම පාවාදීල උඩගුකම අත් හැරලක් නැවතවතාවගේ යටහත් කමේ ආත්මයක්ක හැරියෙනසේ එන පිණිස ඔබ සේද දෙනා සම්බග වේවා ක කියල යක්ඥ කරන.